අප විසින් බිත්තර ආහාරයට ගත්තත් එමගින් ශරීරයේ අභ්‍යන්තරයට සිදුවන දේවල් පිළිබඳව වැඩි අවබෝධයක් නොමැති වීම අවාසනාවකට කරුණක්. ඔබ බිත්තර ආහාරයට එක්කර ගන්නවා නම් අනිවාර්යයෙන්ම දැන සිටිය යුතු කරුණු කිහිපයක් තිබෙනවා. අද අප ඔබව දැනුවත් කරනු ලබන්නේ එම වටිනා කරුණු පිළිබඳවයි. එසේනම් අපි දැන් බලමු ඒවා මොනවාද කියා. අපගේ සිරුරේ මාංශ පේශී වර්ධනයට අත්‍යවශ්‍යම පෝෂක පදාර්ථ වන ප්‍රෝටීන් බහුලම ආහාරයක් ලෙස බිත්තර හැඳින්වීමට පුළුවන්. ප්‍රෝටීන් වැඩි වශයෙන් අඩංගු වන්නේ බිත්තර සුදු මදයේ කියා ඔබ දන්නවාද? ඊට අමතරව බිත්තර සුදු මදයේ ඇමයිනෝ අම්ලය, ෆොස්ෆරස්, මැග්නීසියම්, සෙලේනියම් යකඩ වැනි පෝෂක පදාර්ථ රාශියක් අන්තර්ගත වනවා. එක් බිත්තරයක ප්‍රෝටීන් ග්‍රෑම් 9ක් සහ කැලරි ග්‍රෑම් 70ක් පමණ අඩංගු වන නිසා වැඩෙන දරුවන්ට මෙන්ම කාය වර්ධනය පිළිබඳව උනන්දුවක් දක්වන ඔබටද බිත්තර ඉතා හොඳ ආහාරයක් ලෙස හැඳින්වීමට පුළුවන්. දිනකට බිත්තර කොපමණ ප්‍රමාණයක් කෑමට එක්කර ගත යුතුද යන්න බොහෝ දෙනාට තිබෙන ගැටලුවක්. ඔබ ශරීරය වෙහෙසකර වැඩ කරන ක්‍රියාශීලී පුද්ගලයෙක් නම් දිනකට බිත්තර දෙකක් ආහාරයට ගැනීම සුදුසු වෙනවා. වැඩෙන දරුවෙකුට නම් දිනකට එක බිත්තරයක් ප්‍රමාණවත් වෙනවා. ගර්භණී සමයේදී අත්‍යවශ්‍ය වන බොහොමයක් පෝෂක කොටස් බිත්තරවල අන්තර්ගත වන නිසා දිනකට එක් බිත්තරයක් ආහාරයට එක්කර ගැනීම වඩා සුදුසු වෙනවා. අප ඉදිරිපත් කරන රූපලාවන්‍ය සත්කාර සඳහා භාවිතා කරන මිශ්‍රණ සඳහාද බිත්තර යොදා ගන්නවා ඔබට මතක ඇති. හිස කෙස් නියවර්ධනයට සේම තරුණ පෙනුම රැක ගැනීමටත් බිත්තර සාරය බෙහෙවින් උපකාරී වන බව පර්යේෂණවලින් තහවුරු කරගෙන තිබෙනවා. බිත්තරවල මොලේ වර්ධනයට හා මතක ශක්තිය වැඩි කිරීම සඳහා අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ රාශියක් අන්තර්ගත වන අතර බිත්තර කහමදයේ විටමින්, කැල්සියම්, යකඩ, ෆොස්ෆරස්, ඛනිජ ලවණ වැනි සංඝටක රාශියක් අඩංගු වනවා. බීටා කැරොටීන් නැමැති සංඝටකයේ හේතුවෙන් බිත්තරයේ මෙවැනි කහමදයක් හටගන්නවා. බිත්තර පිළිබඳව අප පැවසූ මෙම කරුණු පිළිබඳව ඔබ සිතන්නේ කුමක්ද? ඔබගේ අදහස කමෙන්ට් එකක් ලෙස දක්වන්න. සෞඛ්‍ය පිළිබඳව මෙවැනි වටිනාතරතුරු රාශියක් දිනපතා දැන ගැනීමට මෙන්න වැඩ YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්නට එපා.